සංකාර උප්පත්ති සූත්‍රයේ දේශනා කළා පිනක් කරලා බ්‍රහ්මතලවල දේවතලවලට යන්න ප්‍රාර්ථනා කරොත් භාවිතා බෞලී කතා කරොත් තුසිතේට සහ චාතුර්මහරාජිකේටත් යන්න පුළුවන් කියලා උප්පත්තියක් හැටියට. එතකොට ස්වාමීනි සෝතාපන්න ඵලලාභී පැවැත්ම තුල දෙන්නේ ඔව් පැවැත්ම තුල දැන් සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකුත් දිව්‍යතලයකට පත් වුණොත් තුසිතයි ජාතුන් මහරාජයයි තමයි යාජිතේ තමයි උපදින්නේ. එහේ. හැබැයි ඒගොල්ලෝ ජාත සෝතාපන්නයි. එහේ. හැබැයි ජාත සෝතාපන්නයි විතරක් නෙමේ තුසිතේත් ඉන්නේ ඔය වගේ පින්කම් කරපු යම් පින්කම් කරපු අය තුසිතේත් ජාතුන් මහරාජිකේත් ඉන්නවා. කොටස් දෙකක් ඉන්නවා. ජීවත් වෙන්න පුළුවන් උප්පත්ති ලබන්න පුළුවන්. ලබන්න පුළුවන්. දැන් මිනිස්සු අතරත් ජාතසෝතාපන්නයත් ඉන්නවා පින්කම් කරපු අයත් ඉන්නවා පව්කම් කරපු අයත් ඉන්නවා අකුසල් කරපු අයත් ඉන්නවා. එහේ. දෙපැත්තක්ම දෙගොල්ලක්ම ඉන්නවා. දෙගොල්ලක්ම ඉන්නවා. ඔව්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීනි දැන් උපාදානය කියන වචනේ තේරුම හැටියට දැන් බුදුහාමුදුරුවෝ දානේ ඉතාම ප්‍රණීතව වළඳැව්වා රහ දැනුණා ඒක නීරසනයි නීරස දැනුණා. එතකොට ප්‍රායෝගිකව මේ උපාදානය කියන වචනේ තේරුම අර්ථය අපිට දැනෙන හැටි මේ තේරුම් කරලා දෙන්න පුළුවන්ද පොඩි පැහැදිලිවම සත්තාට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම විග්‍රහ කරලා තියෙනවා. එහේ චත්තාරෝච මහා භූතා උපාදාය රූපං චතුන්නංච උපාදාය රූපං කියලා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. චත්තාරෝ මහා භූතා කියන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. එහේ උපාදාය රූප කියන්නේ අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් අපි පුද්ගලෙක් හැම කෙනෙක්ම පැවැත්ම තුළ උපතක් ලැබූ කුරා කුහුඹියගේ පටන් ඔය සියලු දේ භූතයෝ පෙරේතයෝ දෙවි දේවතාවෝ බ්‍රහ්මයා ඇතුළු සියලුම දෙනා මිනිස්සුයොත් ඉතාම සුළු කොටසක් ඔය චත්තාරෝ මහා භූතවලින් උපාදාය රූප හැටියට උපාදානය කරගෙන තියෙනවා. තේරුණාද? ඒ කාගෙන්ද උපාදානය කරගත්ත දේවල් පාලනය කරනවා මාර්යා. කවුද පුද්ගලයා? මාර්යා. මේ මාර්යාගෙන් එතකොට මේ ණයට ගත්තේ. එතකොට මේ මාර්යාට ආපහු ගෙවන්න ඕන. එහෙමයි. මාර්යාට ණයයි. එහෙමයි. මර ණය. මරණයටපත් වෙන්නේ ඒකයි. දැන් අරහත්ත්වයටපත් වුණාම වෙන්නේ මේ චත්තාරෝ මහා භූතා පරිහරණය කරනවා පාවිච්චි කරනවා පංචස්කන්ධයම උපාදානෙන් තොරව. එතකොට ස්වාමීනි දැන් රූප වේදනා සංඥා ඒක කරන්නේ සංකාර ක්‍රියාසිට බවට පත් වෙනවා විඥානයේ ප්‍රඥාව බවට පත් කිරීමෙන් තමයි උපාදානෙ මිදී නිදහස් වෙන්නේ. ඔව් ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් ඒ දානේ වැළඳුවාට ඒ ප්‍රණීත රස ඔව් රස වින්දා රස වින්දා නමුත් රස වින්දා උපාදානය කරගත්තේ නැහැ. ඒ කියන්නේ ඒ කන වේලාවෙම මේ ක්‍රියාසිතක් ඇති කරගන්නවා. නෑ නෑ කන වේලාවෙම අසුභානුසතිය මරණානුසතිය වඩලා මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තේ නැහැ. හරිමයි. දැන් බුදුහාමුදුරුවෝ මේකට පැහැදිලිව ත්‍රිපිටකයේ උදාහරණයක් තියෙනවා. එහෙමයි. දැන් කොසල් රජුරෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට හොඳ රාජභෝජනයක් රස කළා පිළිගන්නවා. බුදුහාමුදුරුවන්ට පාත්‍රයේ ඇති වෙන්න අතවහනකම් පූජා කළා. බුදුහාමුදුරුවෝ හොඳට ඒ රාජභෝජනය වැළඳුවා. එහෙමයි. ඊට පස්සේ දවසේ පහුවදා බුදුහාමුදුරුවන්ට රාජභෝජනයක් හෝ සිටුගෙදරකින් කොහෙවත් නැහැ. දැන් වීටියේ පිඬු සිඟා වඩිනවා. මේ පිඬු සිඟා වඩිනකොට බුදුහාමුදුරුවන්ට අර දුගී පැල්පතකින් යවහල් දානයක් දුන්නා. කර්කස කටුක. ඒ කාලේ අස්වැයන්ට ඔය බජිරි කියන්නේ යවහල් දානයක් දුන්නා. ඒව තමයි මේ පහල දුප්පත් මිනිස්සු කෑවේ. එතකොට අර දැන් මේ බුදුහාමුදුරුවන්ට ලැබුණු අද ලැබුණු යවහල් දානේ ඊයේ ලැබුණු රාජභෝජනයයි බුදුහාමුදුරුවෝ සංසන්දනය කළේ නැහැ. එහෙමයි. තේරුණාද? එහෙමයි. කොහොමද ඔයා බුදුහාමුදුරුවෝ වැළඳුවේ? ධාතු මනසිකාරයෙන් සංසන්දනයෙන් වැළකුණා.
එතකොට මේ යවහල් දානේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. ඊයේ වැළඳුව රාජභෝජනේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. එහෙමයි. ධාතු මනසිකාරයෙන් වැළඳුවා. එතකොට අර සංසන්දනය කළේ නැහැ, උපාදානය කරගත්තේ නැහැ, තණ්හාවක් රාජභෝජනේ තණ්හාවක් ඇතිුනේත් නැහැ, මේ යවහල් දානේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. එහෙමයි. අන්න උපේක්ඛා සිටින් සංකාර උපේක්ඛා ඥාණයෙන් කටයුතු කළා බුදුහාමුදුරුවෝ. ඒ නිසා උපාදානේ වැළකුණා. නමුත් පෘථග්ජන පුද්ගලයෙක් ආප්පකඩයකින් ආප්ප ගන්න පුරුදු වෙලා හිටියත් ඒ ආප්පකඩේ බැරි වෙලාවත් අපි හිතමුකෝ ඔය ටවුන් එකේ තියෙන මොන මොන හරි හොඳට රසකාරක මොන හරි දාලා හොඳට ආප්ප හදන කඩයක් තියෙනවා. ඒකෙන් පුරුදු වෙලා තියෙනවා ආප්පගෙන්න. දැන් ගෙදර කෙනෙක් රැයට ගන්න ආප්පගෙන්න ගියා. ඒ කඩේ වහල වෙන කඩේකින් ආපගෙනා. දැන් ගෙඩෙට ඇහිලා කිව්වා අනේ අපේ කඩේ වහලාද? දැන් අපේ කඩේ වහලේකින්ද අර ඔය කඩේ ආප ගන්න යා. අර මොකද? ආ ඒක උපාදානය වෙනවා. අන්න උපාදානය. එතකොට උපාදානයට හේතුව මොකද? සංසන්දනය. එහෙමයි. මැනීම. එහෙමයි. කෝදුවක් දාලා, මිම්මක් දාලා, මානියක් දාලා මනිනවා. මොකද්ද? අර ආප කඩේ රස වෙන්නේ. අර ආප කඩේ අප්‍රියයි. හොඳ නෑ. අන්න උපාදානයට හේතුව තණ්හාවට හේතුව ප්‍රියාප්‍රිය. එහෙමයි වැටුණා. අනිත් පැසේ ස්වාමීන් වහන්සේ දැන් ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට අනාගාමී ඵලය යනකම්ම යන්න පුළුවන් කියලා කියනවා. අරහත් ඵලයටත්පත් වෙන්න පුළුවන්. හැබැයි අරහත් වෙලා දින 7යි ඉන්න පුළුවන් සිවුරු නොදැම්මොත් අරහත් දජේ නොපැලඳුවොත්. ඔව්. අනාගාමී ඵලයටපත් වෙලා නම් ඕ මිය පරලෝ යනකම්ම ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක්. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් කාලේ තරණන්දා මාතාව අර මේ කවුද චිත්ත ගහපති මෙහෙම බොහෝ දෙනෙක් හිටියා අනාගාමී වෙලා. ඔව් එතකොට ස්වාමීනි දැන් ගිහි ජීවිතයේදී ස්ත්‍රියක් සහ පුරුෂයෙක් දෙන්නම සුතවත් අරිය ශ්‍රාවකයෝ විතරක් වුණොත් විතරද අනාගාමී තත්ත්වයටපත් වෙන්න පුළුවන්? එහෙම නැත්නම් යම් අවස්ථාවකදී චන්ද්‍රාගයක් එක පැත්තකින් බාහිරව ඇවිල්ලා ඒ වෙන පුද්ගලයෙක්ගෙන් බාහිරව ඇවිල්ලා තමන් මේ සතර කමඨහන් වඩන්න දන්නවා වුණත් අරක මගහරින්න බැරි අවස්ථාවකදී මග ඇරියොත් ණය වෙනවද? එහෙම නැත්නම් එතනින් එහාට යන්න බැරි. ඒකත් යුතුයකමක් වගකීමක් හැටියට ගිහියෙක් හැටියට උපේක්ෂිතින් සංකා උපාදානයක් නැතුව සංකාර නොකර ක්‍රියාසිතක් හැටියට කරන්න පුළුවන්. එහෙමයි. ඒකේ මේ අකුසලයක් පාපයක් වෙන්නේ නැහැ. අසංවර වෙන්නේ නැහැ. එහෙමයි. ගිහියෙක් හැටියට. පැවිදෙක් හැටියට බෑ. ගිහියෙක් හැටියට. ඔව්. ඒ කියන්නේ ස්වාමීනි චන්ද්‍රාගී හිතට ආවත් නකුල මාතා නකුල පීතා එහෙමයි. අනාගාමී ඵලයට පත් වෙලා හිටියේ. ඒගොල්ලෝ අඹ සැමේන හැටියට ජීවත් වුණා මැරෙනකම්. හේ. වැටුණා ස්වාමීනි. ඔබතුමාට සර්.